කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන් කියන්නේ ලෝකේ පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ තැනක් දිනා ගන්න සමත් වුණු චරිත. කිරන් පොලාඩ් කියන්නේත් එහෙම කෙනෙක්. පිටියේ දැවැන්තෙක් වෙන මේ සුපිරි ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියට සමුදෙන්න තීරණය කළා. පොලාඩ් සමුගන්නේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සීමිත පන්දු ආර තරඟවල මතක හිටින දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක් විදිහට. පොලාඩ් සමුගනිද්දී ජාත්‍යන්තර එක් දින සහ T20 තරඟ 234කට කොදෙව් කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. හැබැයි එක ටෙස්ට් තරඟයකටවත් පොලාඩ් සෙල්ලම් කරලා නැහැ. ජාත්‍යන්තර පිටියේ මේ විදිහට ටෙස්ට් ආරම් ලබා ගන්නේ නැතුව වැඩිම සීමිත පන්දු ආර තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කළ ක්‍රීඩකයෝ පොලාඩ්ට උඩින් ඉන්නේ එක්කෙනයි. ඒ තමයි ඩේවිඩ් මිල. මිල මේ වෙද්දී ටෙස්ට් ගහන්නේ නැතුව එක් දින සහ T20 තරඟ 238ක් සෙල්ලම් කරලා තියෙනවා. පොලාඩ් මේ වෙද්දී T20 තරඟ 101ක් සෙල්ලම් කරලා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කළ ක්‍රීඩකයා විදිහට ඉස්සරහින් ඉන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් තරඟ නොගහ T20 තරඟ 100ක් ගහපු පළමු සහ එකම ක්‍රීඩකයා තමයි පොලාඩ්. T20 තරඟයක පන්දු යවන්නෙක්ට පන්දු ආරයකදී 6x6ක් ගහපු දෙවනි ක්‍රීඩකයා තමයි පොලාඩ්. 2021දී අකිල ධනංජයට පොලාඩ් 6x6ක් ගහලා යුවරාජ් ස්ටුවර්ට් බෝට්ට එල්ල කළ ප්‍රහාරයේ වාර්තාව තමයි අලුත් කළේ. පොලාඩ් සෙල්ලම් කළ තරඟවල ඔහු එල්ල කළ 6x6 ප්‍රමාණය බලද්දී හැම ඉනිමකටම 6x1.2 ගානේ මේ ප්‍රහාරකයා එල්ල කරන්න සමත් වෙනවා. ඔහු තමයි මේ සාමාන්‍ය බලද්දී ලෝකයේ අංක 1ට ඉන්නේ. දෙවෙනි තැන ඉන්නේ ගේල්. ඒ 6x1.3 සාමාන්‍යයක් රඳවාගෙන එක් දින 6x135ක් එල්ල කරලා තියෙන පොලාඩ්ට එක් දින තරඟවල කොදෙව්වන් වෙනුවෙන් වැඩිම 6x එල්ල කළ ප්‍රතිකරු අතර හිමි වෙන්නේ දෙවෙනි තැන. අංක 1ට ඉන්නේ 6x330ක් ගහපු ගේල්. ඔය විදිහට හරි අපූරු මතකයන් රාශියක් ඉතිරි කරලා තමයි මේ දැවැන්තයා ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්ත සේවයක් කළ ක්‍රීඩකයෙක් විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.